ඔයාල හැම කෙනෙක්වම මගේ YouTube channel එකට සබරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද වෙදි හැම කෙනෙක්ම වගේ Microsoft Office package ගැන දැනගන්න අනිවාර්ය වෙනවා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ Word භාවිතා කරනකොට එන පුංචිම පුංචි ගැටලුවක් ගැන. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලටත් ඒ ගැටලුවට විසඳුමක් ලැබෙයි කියලා. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ Word භාවිතා කරනකොට අපිට එන පුංචිම පුංචි ගැටලුව කරේ පුංචිම පුංචි ටිප්ස් එකක් තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ දැන් අපිට රූල් එක මෙතන පෙන්වන්නේ නැහැ. අපිට ඕනේ වෙනා තියෙන රූල් එක. අපිට රූල් එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන view ruler කියලා එකක් තියෙනවා. එතන දිහිල්ලා අපි ක්ලික් කරොත් අපිට අනිවාර්යෙන්ම ruler එක බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි ruler එකෙන් වැඩ කරමු. අපි බලමු කොහොමද ruler එකෙන් වැඩ කරන්නේ කියලා දැන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි ruler එක දිහිල්ලා ක්ලික් කරලා අපි ruler එකෙන් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් අපිට මේක. මේකෙන් left margin ඒ වගේම right margin ගන්න පුළුවන් වෙනවා අපිට. ඉතින් යාළුවනේ ඒ වගේම අපිට මේක space එක, ඒ කියන්නේ උඩ ඉඳන් පහළට සිරස් space එකකට හදා ගන්න පුළුවන්. ඒක අපිට හදා ගන්න වෙන්නේ මේ පැත්තේ තියෙන ruler එකෙන්. මෙන්න මෙතන තියෙන ruler එකෙන් තමයි අපිට මේ පැත්තේ space එක හදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට කියන්න යන්නේ එතන රූලර් එක අපේ වැඩ කරන්නේ නැහැ. මොකක්ද අපි ඒකට කරන්න ඕනි කියලා තමයි මම දැන් ඔයාලට කියන්න යන්නේ. මෙන්න මෙතන රූලර් එක වැඩ කරන්නේ නැහැ. මොකක්ද ඒකට කරන්න ඕනි කියලා මම දැන් ඔයාලට කියන්න යන්නේ. අපිට ඒකට ඉස්සලාම අපි යන්න ඕන වෙනවා මෙන්න මෙතන තියෙන ෆයිල්ස්. ෆයිල්ස් උඩ අපි ක්ලික් කරාම අපිට දකින්න පුළුවන් මෙන්න මෙහෙම ගොඩක් දකින්න පුළුවන් පහළට. ඒකෙන් අපි යන්න ඕනේ ඔප්ෂන් කියන එකට. මෙන්න මේ ඔප්ෂන් කියන එක උඩ ක්ලික් කරාම මෙන්න මේ ඔප්ෂන් කියන එක උඩ අපි ක්ලික් කරන්න ඕනේ. එතකොට අපිට පෙන්වනවා මෙන්න මෙහෙම word option කියලා අපේ screen එකේ. අපි එකේ display එකට ගියාම display එකට යන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේකට display එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් බලා ගන්න පුළුවන් මෙන්න මේ page display options කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක යටතේ තියෙනවා show white space between pages in print layout views කියලා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒක උඩ අපි එකපාරක් ක්ලික් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ක්ලික් කරලා අපි ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන ओके बटन එක අනිවාර්යෙන් අපි ක්ලික් කරන්න ඕනේ. නැත්නම් එහෙම අපිට රූලර් එක පෙන්වන්නේ නැහැ. රූලර් එක දැන් පල්ලෙහාට වෙලා තියෙනවා. මෙන්න මේ සුදු පාට කැඩීරකින් අපිට රූලර් එක පල්ලෙහාට වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් අපි කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා මම ඔයාලට කියන්නම්. දැන් මෙතන අපි ගත්තාම මෙන්න මෙතනනේ අපි ඉන්නේ. එතකොට අපිට මෙතන පුළුවන් මේකෙන් අපේ ස්පේස් එක පොලේ ස්පේස් එක හදාගන්න. ඒකෙන් උඩට පහළට කරන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවාම හරි දෙයක් ගත්තා. මගේ YouTube channel එක subscribe කරලා ඒ වගේම comment එකකුත් දාලා ඔයාලට තියෙන ප්‍රශ්න මගෙන් අහයි කියලා. යාළුවනේ තවත් වීඩියෝ එකක් හමු වෙමු. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.